නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවලා හැරලා තියෙනවා. අපි දන්න පරිදි රජය මේ වෙනකොට ඉතාම ඉක්මනින් මැතිවරණයකට ගියේ මේ රටේ තියෙන උග්‍ර වෙන ප්‍රශ්න වලින් පැනලා දුවන්න. වැලේ වැල් නැතුව හිටිය රජය මේ වෙනකොට එකම වැල අල්ලගෙන පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන ජනතාවගේ හඬ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නිහඬ කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ මර්ධනකාරී වැඩපෙළ ඉදිරියට ගෙන යන්නට සැලසුම් කළා තියෙනවා. අපි දැක්කා පහුගිය රජයේ දින 100ේ වැඩසටහන මේ වත්මන් රජයේ දින 100ේ වැඩසටහන අතර පරස්පර භාවය. වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී පොරොන්දු පරිදි ජනතාවගේ සහන, ඒ වගේම ආර්ථිකයේ ශක්තිමත් භාවය, ඒ වගේම ජාතික ආරක්ෂාව වැඩි කරලා පාස්කු ප්‍රහාරය එල්ල කරපු ඒ ත්‍රස්තවාදීන්ව මර්ධනය කිරීම වැනි දේවල් අද වෙනකොට පුස්සක් බවට පත් වෙලා තියෙනවායි කියලා අද ජනතාවට වැටහිලා තියෙනවා. දින 100 අද වෙනකොට මේ වත්මන් ආණ්ඩුවේ අසාර්ථක වෙලා තියෙනවා. අසාර්ථක වුණු දින 100 තව තවත් ජනතා අප්‍රසාදය වැඩි වෙනකොට ඉතාම ඉක්මනින් මාස 6කට ඉස්සෙල්ලා පොරොන්දු පරිදි අද වෙනකොට මහමැතිවරණය තියන්නට කටයුතු කළා තියෙනවා. Breaking.lk